නමෝබුද්ධායි ඒ භාග්‍යවත්තරත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබේ කලු මිතුරාශ්‍රධර උපවාහින ඔස්සේ අපමාදයන සම්පාලේත උතුම් සඳහම් පිළිසඳරරැගෙන මෙමහොතේ එතාම දයාවෙන් අපි ඔබමුණ ගෑනවා. අපි පළමුුවෙන්ම ගුරුදේ වත්තමල කුසාමින් වහන්සේ වන්දනා කරගන්නවා එත් එක්කම අපට අනු කම්පාවෙන් අත දවසෙත් මේ උතුම් සඳහම් පිළිසඳර පිණිස වැඩම කොටපදාළ පූජනයේ මහා සංගරත්නය අපගේ පින් අස්වාමින් ඩැන්වහන්සේ අපි හැම දෙනාම දෙපා නැමදා ආදර ගෞරවෙන්, පිළියනිෙමු ස්වාමේණී අපගේ නමස්කාරය වේවා සාදු, සාදු සාදුු එතෙන්න අද මවුතුම් සදහම් පිළි සදරෙහි සැදැති යිකත්වේ දරන්නේ ාහරගම පුරාණ පාරයේ මණ්ඩාරාවයනේ අංක දහයෙන් හය නිවසේ පදිීංචි පින්වත්ව විචය වීක්‍රමරත්න මහත්මමාසාහ සහෝදර සහෝදරයන් ඇතුළු පවුලේ පින්වන්ත හැම දෙනාම විස්න්නන්නේ එතිනේ පින්වතු නපිතාම දයාවන්නේ ක්‍රාසිකරගන්නව පින්වත් ඔබැම දෙනාමත් ඉතාම දයාවන්නේඒ කරාසිකරගන්න ඉතින් ඔබට මතකායි පහුගේ වැඩෂටහන් දෙහෙකම අපේ පින්වස්වාමින්න් වහන්සේට කරුණ කියෙලදුන්නේ. මාගන්ධිය සූත්‍ර දේශනාබොස්සේ. ඉතින් කාමයන්ගෙන් වෙන් වෙලා ඇතිකරගන්න සමාධය මොන්න තරම සැප සහිතයිද උතුන්ද කියන කාරණාව පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙසුම උන්වහන්සේ අපට පහඳ වදාලා ඉතින් අද දවසිත් අපට එම්ම සූත්‍ර දේශනාවසේ තවදුරටත් කරු දැන ගන්න අවස්ථායි දිනා. අපි හැම දෙනාම ඒ සඳහා අවස්ථාවදා කර ගනිමු. ස්වාමීණය අපගේ නම ස්කාරය වේවා. ස්වාමීනය අපට අනුකම්පාාවත් මෙතැන් සිට උතු අනවාසනාවන් පවත්වනසේක් පාවස රයිස්වාමේනි. නමු බුද්ධාය හැම දෙනාටම තෙරුවන් සරණයි අපගේ ගුරුදේවෝොත්තම පින්නර් ලොපුසාමන් වහන්සයට නමස්කාරණයේවා. පින්වත්න පින්වත් මහත්යා මාගන්දිය සූත්‍රය මුල් කරගෙන අප මේ දහම් කරනු සාකච්ඡා කරන්නේ තිං අධ්‍යතව්‍ය අපේ දේශනා විත්‍ර කොටස ඉගෙන ගන්නවා. ඔබට මතක ඇති මාගන්දිය කැන්නේ පරිබ්‍රාජකයක් යා බහරද්වාජ්‍ය ප්‍රාක්මණ යග ගිලිපුදන සාලාවිදි භාග්‍යතුන්හසේ පිණිස තිබුණු තන ඇතිල්ල දැකලා එක නොදැක යුතු දෙයක් දැක් අකිින්වවා මොකදඒකට හේතුව බවත් ගෞතමයන් කියැන්නේ මේ පැවැත්ම වනසනගෙනෙක්. දියුණුව වනසෙනනික් කෙනෙක් කියලා තුව මොක දේකට හේතුව ඇලගේ සූත්‍රය නොල සඳහන් වෙන්නේ ඒ විදිහයට කියලා. තින් රණය මුල් කරයවන ඉට පස්සේ කතා බාක් ඇතිවෙලා භාග්‍යතුනසින් මාගන්දිට දහම් කරනු කියල දෙනවා. ඉතින් ඔබට මතක ඇති පහුගේ දවස අපි ඉගෙන ගත්තා කාමයන්ගේ තියන අල් පාස්වාද බව එක හරි දර කොස්තරෝගයක මේ කබලකින් කහගහ ඉන්නව ඇනියපොතුනින් කසනාවගේ ගෙන කබලකින් තවන අවගේ කියලා ඉතින් ඊට පස්සේ ඒ කලින් ඒ වගේම කොස්ටරෝග හැදිච්චි කෙනෙකුට එයා බෙහෙත් කරලා හොඳ වෙලා ආපහෝ කොස්ටරෝග හැදිත්තා වෙන කෙනෙක් දකින්න ලැබෙනකොට තමන්ට කැමැත්තක් ඇතිවෙන්න අනේ මටත් ආපහෝ කහකාහින්න දිනවාන ගෙනිකබල තම තමින්න්න හිතනාාව හොයිකි හිතෙන්නේ ඒවගේ බෝසතන් බුදුරජාන් වහසත් ගිහිජීවි ඉන්න කාලි පංචකාමයගේ හොද්දට සතුරී හිටිය කියෙනය පස්සෙ කාලෙක ඒ කාමයන්ගේම හට ගැනීමත් නැතිීමත් තාස්වාජය තාදිනයක් නිස්සරණයත් ඒ ආකාරයෙන් අවබෝධ කරගන. කාමය කෙරෙහි තින ඇදිල යන ගතිය නැති කරලිවර වෙලා සංසිදිච්චි ජීවිතයක් ගත කරනවා. එතකොට කාමේ දාහින් දැවි දැවී කාම්පිපාසාාවෙන් දුකට පත්තලන්න අය දකිනකොට ඒකෙ රුචිකත්වයක් ඇතිවේ නැ කියනවා. කැමැත්තක් ඇතින්න මොක දේතුව කාමයන්ගේ මෙම්වෙ ලකුසනයගගේ මෙම්වෙලා යම් ලබනයම් සැපයක් ඇත්ද. ඒ සැ දම්ව්‍ය සැපත් තික්මවාගේ දෙදයක් කිය. ඊළඟට භාග්‍යතු වස දේශනා කරනවා මාගන්දයේ මෙන මෙහෙම දෙකුත් හිතන්න කියනවා. ඔන කොෂ්ටරෝගයෙක් කින්නවා. හොදටම කොෂ්ට වැදි වෙලා පැසවලා දැම් පනුව හැදිලා එයා ඒ අරතුවාල කකා ඉන්නවා එතු දැම් වේදලා වෙන්න වැඩි. ඇැ දකරතින බල්ලන්ට ිතර මදකරති බල්ලන්ට කොස්ටු ගැදදිලා එයා එක විදිහක ටන්නවා බැහැ. අර පැත්තැරන මේ පැත්ැරණ පෙරලෙනවා එය හපනවා හල හප ලී ගලල තියනවා. එතකටවෙන්න විසිඳමක් නැහැ. මනුස්සේකට ඇදත් තේටිකම තමයි. කියනවා. එයා මොක දෙකරන්නේ අර වේදනාව දෑයනකොට තුවාල නිය පොතුොලින් කසනවා. ගිනිත් අංගුරු කබලක් කැරගෙනකාය තවනවා. එහෙම ඉන්නකොට එයාගේ යාලුවෝ ඥාති පිරි ඇවිල්ල මෙයා වෛද්‍යවරෙක්නාට අඩගහගෙනනවා. තිම් වෛද්‍යවරයා මෙයාට ප්‍රතිකාර කළ මෙයා රෝගෙන් හොඳ වෙනවා. නිරෝගී වෙන සුවපත්තිවා දැන් ගයාට ස්වාධීනව කැමති විදිහයට කටයුතු කරග ඉන්න පුළුවන් කෙලෙකිෙනවා. මෙන්න මේ නිරෝගී වෙච්චි කෙනාව එහෙම සුව පහසයෙන් ඉන්නකොට හොද ශක්තිමත් බලවත් පුරුසුව දෙන්නෙක් කිෙනවයාලඟට. ඇවිල්ලා අධදකනුයි කුල් දෙකනු අල්ලාගන්න. කොෝග ඇදල් හොද ච්ච. ඊට පස්සේ ගිනියගුරු කබලක් ලට ඇරගෙන යනවා. ඇරගෙන ගිහිල්ලා මෙයා මේකෙන්දැන් අරි ගිනියගුරු කබලින් තවන්්ඩ යනවා එතකට මොකදක බුදුරජන්සහන මාගන්දිය එතකට මොකද හිතන්න කියල හනවා අර කොස්ට රෝග හැදල හොඳ වෙච්චි කියෙනා එයිම් බේරෙන කයි හාට මෙහාට නවමින් දගලන්න ඇද කෙලෙවා. ස්වාමීණී බාදධ ගෞතමින් දගලන වකිවා. භාගධනව ඇයි කෙලවහම දගලන්නේ. කියනවා ඒ ගින්නල් ලැබෙන පහස දුක් සහිත අයි කියල කිය. මහාරස්නකින් යුක්තයි මහාදාහකින් යුක්තයි කියලා කියවා.. බලන්න බුදුරජාණාසිගේ දේශනා පාතිහාරයක්. කැන අරයට හිමීටමිට කාවක්දනවා මේ කාමය කියලා කියෙන මහ දුක් සහිත දෙයක් කියලා. ්‍රීඩා සහිත දෙයක් කියලා. තැන් එත් බුද්ධිමත් ඒකයි කියන ද යාටත් සත්‍යය. ඒ මස ලට තේරුම් ගන්න පුළුවවා ඒ එකඟ වෙනවා. බුදුරජණන් සහනවා මාගන්ධී දැන්ිය කුෂ්ට රෝගයෙක් වෙලා ඉන්න කාල තිබුණන් ඇර පනුව කනකොට කැසිල්ල තියෙනකට ගිනි අගුරුබලක් කැරගන්න ඇඟ තවතාව හිටියයන එයාම නිරෝග වුණනාට පසේ තමයි ත වෙනදින්නේෙක් ඇවිල්ල බලේ අල්ලගන කකුල් දෙකින් අධකින් අල්ලගනට හිල්ලලා අර ගනි අගුරු ල්ලක් ළඟට ගිනිින් කබලල්ලඟට හිල්ලා කාය දවන්න තවන්න යනවා. එතකට ඒ හම දදකේ ලහනවා. නෑ හෙමවිෙන් නැහැ කිය ව මොද දෙකට හේතුව ගින්නෙන් ලැබෙන පහස දුක්ෂා හිත නිසා. මහා රස්්නක යොක්තයි. මහාදාහකින් යුක්තයි කෙනකිව. බුදුරජාන් සහන මාගන්දේ ඔබට මකක්දමේ ගැන හිතෙන්නේ. ඒ ගින්න දුක්පහසය යුක්ත වුණේ. මහාරශ්නක මහාදාහික යුක්ත වුණේ දැම් විතර යිදි කියෙ ලහනෝ. අර බලපපුරු සුවදෙන් නැවිල්ලා. ල්ලග අදගකරදින් අර්ගයකොට විතරද ගින්නෙන් ලැබෙන පහස දුක්සා හිතුණේ. මහා දාහයක් ඇතෝනේ මහා පීඩාවක් ඇතවනේ දැවිල්ලක් ඇතිවනේ අර අසනීප වෙන්නකොට එයාටේ ගින්දර දුකක් නෙමේදි කෙලහෙවා. දු පහස නැද කියෙලා හෙවා මහා රශ්යක් වුණේ නැද්ද කෙලවා මහා දාහයක් වුණේ නැද්ද කෙ ෙවා. එතැ ගින්දරේ වෙන සක් නැහැනි කුස්ට රෝග හෙදලතියකට ේ ගින්දරමවා. කුටරෝගගේ නැතුව හොට ඉන්නකටත් ඒ ගින්දරමයි ඇැ කුෂට රෝග හැදිච්චලා ය ගිනිි කබලක් හොය හය ඒ ගිනිකබලින් ඇග තමා ගත්තා. හොද වනාට පස්සේ ගැන බලෙන් අරගෙන ගිහිල්ලා ගිනිකබල හට රැගගේ ඇතියක් ඇමති වෙන්න හැ ඇගේ හාට මෙ හට කරනවා. එතකට ඒකට හේතුව මේ ගින්න රශ්නය දාහියයි දැවිල් ලක්තියෙනවා කියැකිවෝ බුදුරජණන්ය හනවා මාගත්යකව නුස් යනමි. අවස්ථා දෙක්තෙති ප්‍රචාරදක්ව දෙවි දිකට. එතකොට හනවා කලින් විතරත් දේ ගින්න දාහයක් වනේ. දැවිල්ලක් වනේ මහා රශ්නයක යුක්ත වනේ කෙරහෙවා. එතකොට කියන බවත් ගෞතමනි කොහොමටත් ගින්න ඉතින් දුප්පහන්සන් යුක්තයි තමයි කිවවා. ගින්නෙන් ලැබෙන රශ්නයක් තමයි. මහා දාහයක් තමයි කියලාකිවා. ඉස්සර ගින්නත් දුප්පහසී යුක්තයි. මහා රස්්නක යුක්තයි. මහා දාහෙකි යුක්තයි කියලා කියන. හැබැයි අර කොෂ්ටරෝග හෙදර තිබ වෙලාවන. ඒ කොස්ටරෝගි හැදිලා පනුව හැදිලා පනුවකකා ඊට පස්සේ නිය පොතෝ දෙයෙන් කහද්දි එයාට මේ තිබුණු පකෘති ඉන්ද්‍රිය පකෘ සබය නැතිවෙලා තිබ්බෙ කියලා කියනවා. ප්‍රකෘතිීන්ගේ සභාාවක ඉන්ද්‍රිය. ත බබභා හමනි කෝටරග හැදන ක හමනරක්වෙල කුට් හැදල ට පස මස්න ත් වගේ හෙමි වෙන්නේ. එතකට ඒ විද්දිහයට මේ හමී කොෂ්ටරෝගෙ හැදනාට පස්සේ පනුව ගහලානය පොතලින් තුවාල වෙලා ඉද්දි එයාග මේ ප්‍රකෘති ස්භභාවය බිඳිල තිබ්බේ. කෘෂ්ටය විසින් එක විනාශ වෙලා තිබ. ඒ නිසා ගින්නෙන් ඇතුවුණු දුක් පහසතන් ඒයාට දැනුන්නේ සැපක් හැටියටද කියලා කිවවා මොකද සංඥා විපරීත වෙලා සං්ඥා විපරීත වනීයයි එතන සැබෑ ඉන්ද්‍රී නැති නිසා. අපිත මේ අතේ කුස්ත්‍රි තියෙන කියන ඒ කොස්ත්‍රට තම පි ගිනිි කබලන මෙහෙම මල්ලන්නේ ට කොෂ්ටේ හොදමුණට පසිෙත් අපි ගිනි කබල කනම මල්ලනවාද අල්ල නෑ එතට ගින්දර ගින්දරම තමයි. ගන්දර කොෂ්ට්‍රයෝග ැදිල යනකටත් කොස්ට්‍රෝග හොඳවනාට කර්ශසි දාහයකින් දැවිල්ලකින් දුක්්පාසකය යුක්තයි. හැබැයි කලින් කොෂ්ට හැදිල තියනකොට පනුව හැදිලා එක නියපතිලින් කහල තුවාල වෙලා මේ හමි ස්භාවික බව නැතිව ගිලතිවන. එතකට ඉන්ද්‍රයේ බින්දිල තිබ්බ කියය නො ඉතන ස්භාවික දිහට නෙමේ ඉතිබුණි. ඒක නිසා ගින්නෙන් ඇතිවෙන දුප්පහසක් තියන්නේ දුපහසක්ය එයාට ලැබුණ සැපයක් හැටියට ඒ සංඥාව සැපයක් ලැබනේ විපරීත සඥ්ඥාවී ඇැබ අපි කිවොත් නෑ නෑ කුෂ්ටේ තවන වෙලාටත් එයාට දැනුනෙත් දුක්මයි කියලා කිවොත් හරිද නෑ ඒ වැරද ඇයිඒ වැරද එයාට කුෂ්ට කහකහා ඉන්නකොට එතින ස්වභාවක ඉන්ද්‍රය නැති නිසා එයාට සැපයක් ලැබෙනවා. ඇේ ගින්දර කර දුක්මහස යුක්්තද. එතකොට ඉන්ද්‍රිය දුක්පහස සැපක් හැටියට විපරේත වනාත් විපරේත වනා කියැන හැබැස බා වෙනමෙන් ආම වගේ තමයි කියලා කියන මා ගන්දිය ඔය විදිහම තමයි කියලා කියනවා. අතීතයඋනත්න් කාමියය දුපපහස යුක්තයි කියලා කියනවා. මහාරශ්නිකින් මහා දාහක යුක්තයි කෙනවා ගිින්දර වගේ කාමය ගින්දර වගේ ඕ ගිින්දර වගේ කියැන එතන ිචනාකි නර්තෙන්නෙමේ මේ සත්‍යයන දවනවා තවන්නවා පිඩාවට පත් කරනවා. ඒ අර්තෙන් බුදුරජනදේශනා කරනවා. අතීත යම් තාහ කාමේ තිබද. ඒ කාමේ දුප්පහ සීයොක්තයි. මහා රස්නක ඒ යොක්තයි. මහා දාහෙක යුක්නෙකදැන්. අතේ රජ්‍යවරු රජවරුවය කරන්ඩනවා සිටුවර සිටරුවය කරණන්ඩෙනනවා. අතීතෙත් මේ ලෝක අරබුද ගොඩක් නැනෙ. ැ බලට අපේ ආච්චිල සීජල ආර්චල සීලගයම් වලතාත්තලා. ඒම එහෙම අපිට පරම්පරාවවි කල්පනා කරොත එ අපි එහෙමෙහෙම නිපදඉිප දෙන්නේ. අතීතය කාමය නිසා වැඩිපුරමවිද සැපද දුකද දු සා දුගඩාද එතකොට අතීතිත් මේ කාමය මහාදාහකින් මහා දුග්ගොඩකින් මහා රශ්නික යුක්තයි කියලා කියනවා. අනාගතය වනත් තැන් අධින් අනාගතය ගත්තත් කාමයෙන් අපට ලැබෙන යම් කිසි දෙයක් තියෙන ඇද. ගොඩාක් පීඩා සහිතයි. මහාදාහයකින් මහා රශ්නික යුතැයි මහා දුක් සහිතය කෙනයි. වර්තමානයේ පවා කාමයන් දුපාසි යුක්තයි. රමහා ර්ණිකමත මහාදාහෙකින් යුක්තයි. හැබැයි මහා ගන්දිය මේ ලෝක සත්වයා කාමියන් කෙරෙහිතියෙන රාගේයේ දුරු නොකිරීම නිසා. කාමත් රෘෂ්ණ විසින් කා දමම කාමදාහයෙන් දැවි දැවී. බිදුුව ඉන්ද්‍රියෙන් යුක්තව ප්‍රකෘති ස්වභාව අපේ ජීවිතවල නැතුව. දුක් පහසම විඳිමින් කාමයන් කෙරී සැපයිකන විපරීත සංඥාවෙන් යුක්තව ඉන්නවා කියලා කියන්නේ ඉන්්‍රිය බිඳිලකෙනෙ එක අපේ තරු ගන්න කෝස්සාන ඉන්ද්‍රයේ බිඳලක දැන් අප ඒ හොදම දේතාව කෝේ හැනක ැ තන්නකෝ දැම් තන අතුම හෙම තිෙනවන්නේ මං උපමාට ගන්නක අත දැන් ත ම මෙහම තින් කාට පුළුවන්ට. බ ්‍රරිදෙනව හලකොට එක නිසා කැහෙීම අවශ්‍යතාවයක් නැහැ. එතුට මේකට ගිනි කබලක් කරගන මෙහෙම අල්ලනවදුඩිල්ලන්න ඇල්ුවත් අපට මේ පිච්චව කැමැතිනය පියකරනේ හැබැයි මේක තම පකෘරුත්තස්භාවය. තට අර ගින්දර අපිත මක ගින්දර ගත්තුත් මෙතින ටල්නකොට දුකක් ඇතිවෙනවා ගින්දරී තින මහාදාහයක් දැවිල්ලක්. එතමයි සාමාන්‍යස්භාව. හැයි මේ අතේ කෘෂ්ටයක් හැද නම සම්පූර්ණයම මේක මනයක් වෙනවද. කොස්්ට හැදිලා මේක චට චර චෝචෝට හට පේ ැති්‍රමාණය පොඩි පොඩි සත්තු හැෙනන ගොට සත්තු හැම වෙලා මේ කනවද. චටචූටි පනුවොත් හැදෙනවා. ද මේක සාමාන්‍ය මෙහිමතියනට පුළුවන්ද බෑ හැම වෙලාම කසන. හැම වෙලා කහනව මොකද මෙතනස්භාවික ඉන්ද්‍රිය බිදිිලා. එකට උපහාච ඉන්ද්‍රිය කියලා කියනවා. ස්වභාවික ඉන්ද්‍රිය බිදිල නිසා හැම වෙලායි මර සත්තු කනවා. කැසින්ලත් තියෙනවා හෙස. එතකට මං මේක නියපතනිින් කාන්න ගණන්න තවත්තුවාල වැඩුවෙනවා. එතකොට කන ගින අගුරු කබලක් ඇරගැන මෙහෙම කරලා මේ කල්ලනෝ. අල්ලන ගොට අර කොස්්ට රෝග තියෙන නිසා. ඒක ගින්දරීියම් දාහයක් පිට වෙනවන්න . ඒ <tab>, දාහය, <qualified magistrate> <tab>, <tab>, <tub>, <se> <people>? <tab>, <leaves> ැපයා කැට්ිතවා මෙතට දැනන්නේ හැයි. බුදුරජාන් දේශනා කරනවා හැබැයි මේ කොස්්ටරෝගගේ හෝද දෙ වෙනමක්ෙන හිතන්නකු මගේ ඇ. හොඳ වෙලා දැන් සාමාන්‍ය භායට පත්වෙනවා. දැන්නර සතුවවෙවෙලා කැහිල්ලක් නැහැ. කැසිල්ලක් මකුත් නැහැ. ආපහු දැ කෙනෙක ඇල්ලා ජුට්ටක් ඉන්නමං ගිනි අගුර කබල කරනු මෙම තවන්න කිවත් අත දෙනවද දෙන්න ඇයි දුක්විදීමක් ඇතිවෙන නිසා. දැන් කුෂ්ට රෝග හැදල එන්නකොටත් අපි ගිනියගුරු කබලමක ස්පර් මේ තැව්වා. එතකොට දුක්පහසක් තමයි ගිදරේ තියඉදි. ගින්දරයේ ස්භාව දු් පහස. හැබැයි මෙතන සාමාන්‍යයේ ස්වභාගේ ඉකුණවා ගීල තිබ්බ නිසා. ඉන්ද්‍රයේ බිඳන තිබ නිසා ඒක දුකත් සැපක් හැරිට තමයි තේරුම්. ආ ඒ වගේ කියලා කියනවා මේ කාමය කියන්නේ. කාමය කියන්නේ අතීතය දුබ් ගොඩාක් ගෙන ලදීප එකක් කියලති. ද බලන්ට අතීත කාමය දැන් බුදුරජණ දේශනා කර අල්කාමය අල් පාස්වාදයක් තියෙනවා කියන්න. ආදිනෝ ගොඩාක් තියෙනවා කියන්න. අප චෝටිකාලම හිතමක බලන්න චෝටිකාල අපි ඔන්න ධනි පනි ාලා නැගෙර ඉන්න කොට අපි හිනා වෙලා හොම ඉන්නවා. හැබැයි අපිතුමට සෙල්ලම් ඩුවක්කාම්මන. ඒ බ ම ිවා ගෙන සතුට ඉගන්න දැ කාම බේ ඇැබ ඔගේ කැඩනවා. කැඩිච්චි ම අඩනවා වැලපෙන ස්වක් කරනවන්නේ ඇති පා්‍යපිඔන්න දැම් බලන්න ඉටමස ස්කෝල යන. තැන පහවසර ශිෂ්මත්ත පහස් කරනකන් කියලා කොච්චර දුක් කන්දරාවක් විදවන්න තියෙනවාද කියලා ඊට පස්සන්න පහසර විශ්්‍යත් ඒ පේල් න්හරි පසන ටස ඕලවල් කියලා තියෙන. මහා දුක් කන්දරාවක් ඉදන්න තියනවා. ට පසේ ඒ ලෙවල් ඊට පස අපිතම විවාහ වෙනවා කියලා විවාහය කැනෙක් කැෙනුක ජීවිත තියන ප්‍රධානම දෙයක් එතකට මහාලොක බලාපොරොත්තුකොටත් තියාගෙන හැබැයි ඊට පස්සේ විවාහනට පස්සේ එන දුක්කර දරගොට පොච්චරද ගෙවල් දොරවල් හදාගන්න යානවාහන ගන්න කන්න බොන්න අද මේ මේහති බඩගින් ඉන්න කේදනෙක්ින් අද මිනිස්ස දැ මේ කොරුවන වසංගතිය වෙල්ලා බ ව්‍යාපාර පටන්ගත්තා ඉන්නවාවනන් අපි සැවිඳින් දෝන කියලා ව්‍යාපාර කඩම් වැටිලා. නාය තුරුස් වැඩි වෙලා කොච්චර දුකන් දරාවන්න්න. පෝවත් එෙක් වැඩගොට අවියෙන් පීඩා විදිින් ඕන වැස්සෙන් පීඩා විදිින් ඕනෙ. මේ හොරහතුරු ඇවිල් ලොව කඩාම් විදාාගනය නවා. එව ගන්නවා අනුන්ගේ නින්දා පහසේනවා. ඉටස් දරුවගත්වත් අකී ගරුුවෙනවා කියන දේ යහන්නෑ හිතුවක් කාරයි. මේ පීදා ගොඩාක් නැද්ද. කාමයත් එක්ක පීඩා ගොඩාක් තියෙනවා හැබැයි අපි ඒක නුවනිින් නිමසාර බලන්න නැති නිසා කාමය ලැබෙන සුළු ආස්වාදයට වෙලා ආදීන මොක්කු මබත කරලදාන්නවා.ඒ කාමය කෙරෙහ නොබිදුුණු ඉන්ද්‍රියන් පවත්වා ගන්නවා කියන්නේ නොලින්ු ඉන්ද්‍රියන් පවත්වනවා කියලා කියන්නේ අර කාමී හටගැනීමත් නැතිීමත් ආස්වාදයත් ආදීනවත් නිසරණය අවබෝධ කරගන්න අවබෝධ කරගන අපි එදිනෙදා කටයුතු කරන ගොට. මේ කාමයේ ආදීනව හිත හිත. අකුසලයන්ගේ වෙම් වෙලා පස්සේ කාමය වෙම් වෙලා සමාදී හිත පිහිට වගන්න. හිත සමාධයේ පිහිටම ගත්තාම තමයි කාමයන් ගතින පීඩාව නැති වෙලා. ප්‍රගෘත ස්වභාවට පත් වෙලා හිත එක් වෙලා සැප අල්ලබන්න පුළුවන්කමති . හැබැයි අප ඇහින් කණෙන් නාසියන් දිවෙන් කයන්නේ මේ පංචකාම අරමුණු ගන්නේ මේවා බම මගේ මගේ ආත්මයකය අප හිතාගෙන ඉන්නකොට මේ අර බිදිච්චින්ද්‍රියන් වගේ. ඉත් පස්සේ කාමයන්ගේෙන් යම් ආස්වාදයක් සැපයක් ලැබෙනවද ඒ සැපය ගොඩාක් දුක් විදර ලැබෙන දෙයක්. හැබැයි අර ගින්දරෙන් තියෙන දුක් පහස සැපක් හැටියට අපට තේරුන්නේ මේ ඉන්ද්‍රී යථාශභාවේ එතන තිබුන් නැති නිසා. සේවගේතමයි ඇස අනිත්‍යයි දුකයි වෙනස් වෙනනවා කලා දන්න නැති නිසා. කන නාසේ දිවකයි මනස. මේ අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා කර දන්න නැති නිසා. ස්ටෝ කාන්තෝ මනාපෝ සිත ඇදිල යනාකාරී ්‍රරූප ශබ්ද ගඳ සුවද රස පහස කියනමි පංචකාම ගුණ. අපේ ජීවි තෙටෙනකොට අපි ඒවගේ පිනා ගිහිල්ල ඉන්න. සදුට පත් වෙල ඉන්නවා හරියට ගිනිි කබලකින් අ අපි තවනකොට සුළු ආස්වාදයන් ලැබෙනවා. ආගේ වගේ ද මේකේ කාමී දුක්තමයි වැඩි. දුක්මයි තියෙන්නේ. ඇැබැයි අපට එක තේරෙන් නැත්තේ අපි මේක ප්‍රකෘතිස්භාවන් බල නැති නිසා. කෙලෙස්වලින් වසඟ වෙලා. මම මගේ මගේ ආත්මය කියලා මුලාවෙලා දකින නිසයි. අපිටර කාමිය ලැබෙන දුදගො ක්කොම සැපෑටට තේරෙෙන. ස්වාමීනි දැන්න අපිට මතකයි රන්න. අවයිසර ගහර පස්සේ අපි වැඩි හිටියන් වනත් ඒගොල්ල අතීතය ආවරජනය කරලා කියන ඒ දවස්සල අපි මෙහෙමයි. අපි කෑවේ මෙහෙමයි අපි දැක්කේ මේමයි ආධශෙන් නමුත් දැක් බලන්ට ඒදේ ලබන්්ඩ විදුපු දුක කොච්චමයි. සහ එහම එහම දක්කින ඇහැම ස්වාමීී පස්සේ නොපෙනී යනො. කනම නෑසි යනවා? ඕ අනිත්‍ය නිසා ඉතින් ඒක නිසා අපි තේරුම් ගණ්ඩෝනේ මේ කාමය කියලදේ දුක් සහිතයි පීඩා සහිතයි හැබැයි ඒ කාමයේ දුක පීඩා අපට තේරෙන් නැත්තේ අපි පකෘතස්භාවෙන් නැති නිසා පකෘසවායි නැති නිසා මහත මෙහෙම ඔක්කොම කොෂ්ට රෝගීඉන්නං ඉන්නේ. ඔක්කෝම ගිලිකබල්තියාර තවතවනන් ඉන්නේ හොද වෙච්චි කෂස්ට රෝගෙක් නැත්තං. එතමට කවුරුදක ඇන්නම ගත්ද. නෑ ගිනිි කබලින් තවනික සැපය ගිනි කබලින් තමනය සැපයක්. හැබැයි තුවාලේ හොඳවෙලා කෝෂ්ට, හොද වෙච්චි කෙනෙක් න්නවනක්. ඒයත් ගිනි කබලල් අරම් බලන්න පුළුවයි හොට තමයි දන්නේ මේ ගින්දර දුක්පහසියුක්තයි කියලා. ඒ වගේ තමයි මේ ඇසකන නාසේදිවකාය කිය බනසිගෙන. මේවා මම මගේ මගේ ආත්මය කියලා අපි මුලාවෙන් ග්‍රැවටිලා නිත්‍යයි සුකයි ආත්මයි කියලා හිතාගන ඉන්න එක අර කෘෂ්ට රෝගී වගේ. ස්වාමිණය අපිට කාමාරමුණක් කාවට පස්සේ ඒ අරමණ ඉට්ු කරගන්න අපි හබායන්නේ ඒ මම මගේ කියන හැගීම අපි තුළ තියෙන නිසාද. මෙහෙ මකෙදී දැන් අපිට තේරුම් ගන්න ඕේ ආස්වාධආදින නිසරණ දැනගෙන කෙනෙක් දැන්ගියක් හදාගෙන විවාහල හෙමඉන්න පුලුවන්කම තියනවා. ඒක නෙමෙ වැරැද්ද තියන්නේ. කාමයන් කියනෙ එක දුක්සාහිතයි කියල තේරුම් ගන්න. කාමය එපා කියලනෑ කාමය විඳන්න පුළුවන් කෙනෙකුට. කාමය විින්දට ඒ කාමය අනිත්‍ය දෙයක් වෙනස් වෙලා යන දෙයක් කියලා තේරුම් ගණ්ඩුවන්. ප්‍රකෘති ඉම්‍රියන් තියන්න ඕන. ප්‍රකෘති ප්‍රකෘති ඉන්දිය කියලා කියන්නේ එයාට සිහය නුවන්න වීරිය. ඒට දැන් අපි මේ මොහොත්තේ කාමේ ආස්වාද ගැෙන හිතුවට මේකින් රැස්සෙන පවු් මුල්නලා නිරයේ තිරිසල් ලෝක පේතුළ කොච්චර දුක් න තිෙනවාවද මේ ජීවිතයේ පව කොච්චර දුක් දැන් ගොවයක බලන්ට අස්වැෙන්ඩ ගන්න කියෙලා හිතාගෙන රෑ දවල් දෙකේ මාසකීයක් මහන්සේනාද කියන හැ. ඒක සහරයට අස්වැඩ ගන්නකට ගණන් අඩු. එක විකුණ ගන්න බෑ. අපි දන්න දැම ර මං හිතන ශැරෙත් ගොියන්ට ගොඩාක් දුකට පත්වනනා එලුල්ටක ෙකුණ ගන්න ැරන හැම සමහර කරතිමය ගොය වහබනොුව. මේක දරා ගන්න බැරු. කාමයනි සැනේදී. දුක් සහිතයි, පීඩා සහිතයි. නමුත් අපි මේක නුවනින් නිමසලා ජත ස්වභාවේ දකි නැති නිසාමකද වෙන්නේ එයාලා දුක්පහසීතු කාමයම. මහා දැවිලි තැවිලි ඇති කරල දෙන කාමයම යාලා සැපයක් හැටියර් දකිමින් ඉන්නවා. මොකදකට හේතුව යථහා ස්වභාවේ අපේ ජීවිතය තුළ අපි තේරුම් ගන්නති නිසා මෙතන කියනවා. බිදුුණු ඉන්ද්‍රියන්ගේ යුක්ත දුක් පහසම විඳමින් කාමයන් කෙරහි සැපයි කියෙන විපරීත සංඥාව යුක්තවන්නවා. එහෙන කාමේතුල යම් සැපක් තියෙනවාද ඒකත් ගොඩාක් දුකට යයි. මොකද කාමියන්ගේ තියෙන ස්භාාව ලනිසා අතීත කාමයක් දුක් සහිතයි, අනාගත කාමයක් දුක් සහිතයි, භර්තමානයම් කාමයයක්තන දේවත් දුක් සහිතය කලකින්. රැසි බුදුරජන් වන්සේ ආපහු කියනවා පින්නත් මාගන්දිය ඕන කොෂ්ටරෝගියක්කන්නවා. හොඳටම වැඩි වෙලා. පැසවලා පණුවන් එයාගේ තුවාල කකායින්නේ. එතවට ඔහෝගේ තුවාල නියපොතුවලින් කසනවා ගින අගුර කබලකින් තවනවා. එතකොට මාගන්දයේ ඒ කොෂ්ටය ඇති පැසවූ ගෙඩි ඇති. පණුවන් කන්නාව තුවාල ඇති නියපොතුවලින් කසන්න වූ වනෑ ඇති ඒ කොෂ්ට රෝගියගේ යම් ආකාරයකින් අගුරු කබලක් කැරගෙන කය තවයිද. දවයිද. එතකොට වෙන්න මොකද. එයාගේ තුවාල තව තවත් අපිර සුදු වෙන. ඇ බිහිතක් කරන්නේ. කරන්නට කැසිල්ල තියෙනකොට තාවකාලික වේවෙලාවට අර කබලක් කැරගෙන කරන අපහ නිීපතනින් කහනවා ඒකෙන් වෙන් තව තවත්තුවා ලපිරිසිුදු වෙනවා. තව තවත් ගඳ ගහනවා. තව තවත් කුණු වෙනවා. එතකොට හැබැයිඒ කැසීම හේතුවෙන් එයාට ඇතිවෙන යම් මිහිරි ආස්වාද මාත්‍රයක් තියනවා. මිහිරි මාත්‍රයක් ආස්වාද මාත්‍රියයක් තියදැ අර කහගහ ඉන්නකොට ගිනියගුරු තබනකොට මිහිරි උඩි ආස්වාද ඇ තියෙනවා. හිටත් දැයිනවයකි. හැබැයි වෙන්නමකක්ද. එන්න එ අරතුවාල තවත වැඩිවෙලා ඒ තවතමත් දුකට පත්වනක හැබයි. බුදුරජන දේශනා කරනවා ආ නොය වගේ තමයි කියලා කියනවා. මාගන්දි මේ ලෝක සත්‍ය කාමයන්ගේ රාග දුරු නුකිරීම නිසාම. කාමතන්නා විසින් කාදමමින්. කාමදාහින් දෙවිදවී සිටීමෙන් කාමයම සේවනය කරන්නේ. ඉතිං ඒ සත්‍යය නේ පරිද්දිින්, ආසාව වැඩ ෙනවන. කාමුදාහින් දෙවිදව යනවා. නමුත් පංචකාම ගුණ හේත්වෙන් ඔොහොට කිසියම් මෙහිරි මාත්‍රකොත් ආශවාද මාත්‍රයකුත්තිය. මේක ආස්වාදයක් නෑ කියලා නැහැ. ආස්වාදයක්මිහිරක් තියනවා. හැබැයි ඒ ආස්වාදයේ මිහිර බොහොම පොඩි. ගොඩාතින දුක් කුෂ්ට රෝගියට හිතෙන් නැහැ. දෙඟර කබලින් මෙහෙම තවනකොට මේක ආස්වාද මා ඇ ඒ ඇතුල තවතවත් අර තුවාල පැසවනවා පණුව කනව එඩෙන්ඩ වැඩි වෙන. නමුත් තර කබලින් තවතව ඉන්නකට සුළු ආවාද මාත්‍රය ඇතියනවා ඒවගේ තමයි අපි මේ මනුස්සලෝ කෙටැවෙලා මනුස්සකාමයන් විඳමී. මේක ගනකොට අපට ආස්වාධ මාත්‍රය ඇත්තියනවා. බයි ආස්වාද මාත්‍රය තිබනට ආදීනව ගොඩාක්තියනවා. ආදීනවත් එක් අපි ජීවත් වෙලා මේ ජීවිතය දුකට පත්වෙන. මරණින් මත්තේ අපායගිලා නිරයි තිරිසන් ලෝකයේ ප්‍රේතුලොකදැ අපි දන්නවා ඉසිදාසි ගමු ඉසිදාශය කතාව ගත්තොත් එහෙම ඉසිදාශ මීට ආතුවා හතකට කලින් තරුණේ රත්තරම්බඩ වෙරෙන්දෙ. එයයා තරුණගමනය සල්ලි වලින් මත් වුණ. ඊට පස්සේ වැරදිකාම සෙවනය තුනනේ දැන් යාට එතකොට ආස්වාද මාත්‍රයක් නැද්ද. අහස්වාද මාත්‍රයක් වෝ තරහත්වයි සමහරල යාල් මහා ආස්වා දැක් විඳමින්නේ දකල ඒ ජීවිතය ආස්වාද වන්ඳ කිය හිතන්නක. හැබැයි එයා මරනිම්මත්තික කොහෙදපුදන ලින්ම්ම නිරේපුදුනා දැම් මොනා දේ තියෙන්නේ ආද දැන් අර ඒ වැරදිකාම සේවනය කියන එක පර ස්ත්‍රීන් කරා යෑම කියන කාරණ මුල්ලලැයි කාමය එදා අත් විදපු නිසාේ ද. දැන් එයා ඒ විකෘති සමහට කාමසා මුල්කරනයයා කැත්තෙන් අ මැත්නෙන් වැරදිකාමසය නේතුනා එතන තිබුණ හැබැ ඉන්ද්‍ර නෙම එතකොට හැබෑ ඉද්‍ර බන ඒ අයාගේ බිරිඳගගේ සතුටවයනවා. ස්තමන්ගේ බිරිඳගේ සතුටනා කල කවදාව තපායන්න කර්ම සකස්යෙන් නැහැ. වැරදිකාමසය ව යෙදනොත් තමයි අපායගාමී කර්මයක් සකස්යෙන්නේ. එතකට එයාට තමන්ගේ බිරිඳ සතුරන්න බැරිවන. එට කාමාසාාව සන්ඳස වගන්ඩක් එක ක්‍රම්ම හොයාග එකක විදිහවල් කරාගිය. ගිහිල පවුරැස්සන. දැන්ගන්න ආස්වාද මාත්‍රයක් වින් දේජීවිතේම හොතට මැරලි වෙලා කෙලින්ම නිරියපුදුා. දැන් තියෙන මොනාද පආදන ගොඩායි ඊට තිරිස ලෝකට න්දුර පටිියක්ල නකට මහන්දුරඇවිල්ල පුරුසණනිමිත්ත ැඩවා ඒ ප්‍රදශකුණ ලා ැරුණ, ගොම්වස්සෙක් කල එපදුනා කෝස තලනකොට තුවාල වෙලා පනුව ගහල එහම ැරුණ. දැන් මොන අදමේ තියෙන්නේ. ආදීනව ගොඩායි. ඒ වගේ තමයි අපි මේ වෙලාවේ යම් ආස්වාද මහත්‍රයක් විඳන පුළහ යම් දෙයකි. හැබැයි ඒ වෙලාට විදින වෙලාවට එකීවරයි. ඉවර වෙලා ඊට පස්සේ මේ ජීවිතයත් ගොඩා දුක්විඳන්න වෙනවා. පරලවදි මැල් ඉවර වෙලා කෙලිම් අපහිුදල ගොඩා දුක්වි දින්නගෙනවා. එතකොට කාමයන්ගේ ලැබෙන ආස්වාදය අල්පයි. ආදීනව තමා ගුඩාහක්ම වැඩි. ඉතින් ඒ ආදීනව ගැන කල්පනා කරන්න ැ කෙනෙක්. බුදුරජාණන් දේශනා කරනවා ඒක හරියට අර ආස්වාද මිහිරි මාත්‍රය අර කෘෂ්ටි තවනකුට ඇතිවෙන පොඩි එහෙමනා කියල කුෂ්ට හොඳවෙන්න හැ. බිහෙතක් නැති නිසා. ඒ වගේ මෙහි ආරි සත්‍ය අවබෝධ කිරීම ඇර අපිට මේක තුවාල හොද කරගන්න විදික් නැහැ. පි කරන්නන්නේ අපිට දැල්ල ඇවිල්ලක් පිකාම විපාසාවක් ඇතිනීමට තම තම දැන් බලන්න කම්මැලි කියල ගොඩාකාය කරන්නේ හිතට නිකම් පීඩාාවකල් ෆිල්ම් බල එක. සින්දුවහනක. ඊට පස්සේ එකක ෆර්පියම් සුවඳ වර්ග ආග්‍රහණ කරන එක. එකඒක විදිහට පහස ලබන එක. නොයෙක් තැම්වලින් කනඒක. එහෙම කරාකරාගෙන අපිට ඇති වනාදදේ. ස්වාමීය ඇත්තටම දෙන්න සාමාන්‍ය ජීවත්වන කෙනා. නක්කම්මට ය මේනවට වැඩිහි තවතත් උබහන්සි මතක් කලා වගේ ඒ කාම යෝගයටම කාමයම බැස ගැනීම තවයි ත මේකාහරි නෑතාව එක දැම් බලන්න අපිටම විවාජීතයම වහල තමන්ගේ බිරිඳත් නෑ මට මෙයා මි තව කෙනක් ඕන කෙන ඔන්න සල්ලාලක මේදනයිට ප තමන්ගේ සවාපෘෂය සතුරයන පුලුවන්ගම තියනවා නැහැ මට තව කෙනෙ ෝන කියල ඔන්න වෙන කෙනෙක් සම්බන්ධ කර දැන් ඊීට පස්ස එතින් හැමම් සැයිමකට පත්තිය නැහැ ඉටසේ තවතවෝන තවතවවන හොරගන්තරණ කන හොරකන් කරන පටන් ගතර පස කෙලවරත් නැ එක. සත්තු මරණ කෙන න මහසය කැන මේ ලෝකේ මංහිතන විනාඩියකට ඇබෝෂණන් දෙකතුනක් වෙනවා. ඒ ලක්ෂ ගාහනක් දවසට ඔය විදිර දරූපත් නැති කරනවා. ඔක්කුම සල්ලාලක මේ දලා බොහෝ දෙන.. ත පානගාතේ දනව මේ කාමයාස අධිවිදිඳි කියියලලා කොච්චර පවුරැස්සන වදේවට හෙමයි. ආස්වාද අල්පයි. දැ මේ ලෝක කරම විපාක දන්න ලෝක ඇනෙමන්. බුදුරජාන් වසනේ කරම විපාග ගැන කියලා දන්නේ හම යට බුදුජාන්වාහසක ධර්මයෙන් තම අපි තේරුම් ගන්නේ මේ කාමේ ගොඩාක් කාදිනව ය. ගොඩාක් පීඩා සහිතයි. වගේ මේ කාමය අනිත්‍යයි දුක්කයි වෙනස්්‍යෙනවා. මේ කාමයන් කෙරී ඇල්ම දුරකරගත්තොත් මට සැපයල් තියෙනවා. කෙර තේරුම් ගන්න බුදුරජන්ක ධර්මිකන ගන්නවන්නේ හෙමයිස්සා. බුදුරජයන් දේශනා කරනවා මේ කාමදාහෙන් දැවිදැවි තැවිතැවි හිටියට යල පංචකාම ගුණ හේතුවෙන් කිසියම් මෙහිරි ආස්වාද මාත්‍රය. එයා ලබනවා කියලා කිව. පින්වත් මාගන්ධ මොකක් දොම මේ ගෙන හිතන් නිෙළ ලෙවා. ඔන්න පංචකාම ගුණයන් පිරිවරාගෙන ඒ සතුටයඉන්න රජෙක් කාරී. ඒ රාජ මහා අමාත්‍ය කරීන්න. රජර මහා අමාතවරය කරීන්නවා. එයා කාමයන් ඔහු ඒ කාම තන්නහා වත් හැර. කාම දැවිල්ල දුරුකොට කාම පිපාසය දුරුකොට තමා තුළ සංසිදුනු සිතක් ඇත වාසය කලා කියා හෝ වාසය කරයි කියා හෝ වාසය කරනවා කියා හෝ ඔබ දැකලා හරි යහල් හරි තිනවාදකල් හැව. රජෙක්කින් නවා තාන් රජතුමක්ගේ මහ ඇමතෙක්කිලා. හන්න බොන්න ස්ත්‍රීෙන් ට පස්සෙන් නටන්න සංදුකයන්ට හැම්ම දේම දැම්යා මේක සතුටය ඉන්නවා. එහ වින්න ගම එයා කාමයන්ගේ සතුටට වන්න ගමත් එයා සංසිදීමකින් වාසය කරා කියලහරි නැත්තම් සංසිධමකින් වාසය කරයි කියලහරි නත්තන් සංසිදීමක වාසය කරනවා අතීතයේ රජකනක් එහෙම සංසිදීමෙන් හිටියන් ඇතන් අනාගතය ඉන්නවා වර්තමානය එහෙම සංසිදීමක ඉන්නවා කියලා ඔබ දැළ හරි යා හරිතන්වාදක නැවොත් එතුරෙන බෞද්ගාව එහම නෑකල රජවර සිටුවරු යාල පංචකාමයන්ගේ සතුටවිවි ඒ වගේම දැයුද්ධ කර කර කේක දේවල් කරමින් ඉන්නම සක්කා එයාල තමාතුළ සංසිදනු සිතක් ඇතිය වාසයකිරීමක් නක් සිද්ධවෙෙන් නෑ කියලා කියේවා ත් මාගන්දේ මත් හෙම තමයි කිය කිව්වා. පංචකාමයන් පිරිවරා එයින් සතුටිය වන රජෙක් හරරි ඇමතිගෙනෙක් හරි මේ ඉන්නවද එයාල කාම යත්ඇැල්ල කාමදැවිල දුරු කළ කාම්පිපාසයේ දුරකොට තමාතුළ සංසිහු සිතකින් යුක්ත වාසය කරනවා කියලා හරි වාසය කලා කියලා හරි මේ වාසය කරයි කියල් හරිහලත්නය දැකලත් නෑ කියලා කියලා අපි තේරු ගන්න න කාමියන්ගේෙන් සතුට වන හැම කෙනාම චී සංසිදර් සංසිදන මාර්ගයක් නැහැ එතකොට සංසින්දීමෙන් ලබන සැපයක් නැහැ ගොඩාක් දෙනකුට මේ ලෝකෙම හාත් පසනිිකන් ගිනිගෙන වගේ කාමෙන් ඇවිසිලා කාමුදාහින් දෙවිදයි පිච්චිපිච්චිින් හැබැයි මාගන්දිය ඔන්න යම්ගේ ශ්‍රමණයකරි බ්‍රාහ්මණය කරීන්නවා එයාල මේ කාම පිපාසය දුරු කරලා එදට මේ කාමය කෙරෙහි තියෙන කැමැත්ත දුරු කරලා තමා තුළම සංසිදවා ගත් සිදන් වාසය කරනවා නම්. එවගේ වාසය කරත් නම් වාස අනාගතය කරයි නම්. ඒ සියලු දෙනාම. යම්කිසි ශ්‍රමණය කරි බා කවුරහරි කෙනෙක්ක නම්. එයාලා කාම කාමය කෙරෙ හිතට ඇදල යන ගතිය නැති කරලා. තමාතුළ හිත සංසින්ධ වගන වාසය කරනවන. වාසය කලා නම්. අනාගතයේ වාසය කරයිනන් ඒ හැම කෙනෙක්ම. කාමඇන්ගේ හටගැනීමත් නැතිවීමත් ආශවාදය ආදියනවත් නිස්සරණයත් යතා වශයෙන් අවබෝධ කරගනමු.. කාම තෘෂ්ණාව ප්‍රහාණය කරලා. කාම දැවිල්ල නැති කරලා. කාම විපාසය දුරු කරලා තමාතුළ සංසිඳනු සිතකින් වාසය කරේ කියලාකි. . අනාගතයේ වාසය කරනගේ වාසය කරන්නේ. කාමේ හට ගැනීම නැති මාස්වාද ආදීනය නිස්සරණය මෙන්න මේ වයේ වශයෙන් අවබෝධ කරගන කාම දැවිල්ල ඉතට කාමු තෘෂ්නාව නැති කරලා කාම් පිපාස දුරු කරලා අනාගතය වසය මේ වාර්තමානෙත් හෙම තමයි කිය කිය එහනම් දැ ඔය අපි තේරුම් ගන්නන මේ කාමේ මේ දේවර්ගන දන්න නැතු ඔහේ නිකං කියව 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 හිටියට රහත්කීකී සමහය විට තේරුමක් ඇති කතාවක් නෙමේ ඒ එනිසා යම් කි අතීතේව අනාගතය වර්ත මානය වේවා එතකට අපිට මේවායිඉතිං මේ සමාජ භාහිරදිවල් කතා කරලත් වැඩක් නැහැ හිස්ු ලෝකෙට ඉති අපි තේරුම් ගන්නඕනේ නිසා යම් කිසි කෙනෙ සංසිදීමක යුක්ත වාසය කරනවාද. ඒ වාසය කරන්නඩ කාමේ හටගැනීම නැති මස්වාද්‍යයාදී නිස්සරණය ආකාරය මවබෝධ කරගන. ම ්‍රෂ්නාව ැති කරලා කාම දැල්ල දුර කළලා කාම්පි පස්සවා දුරු කර තමයි මාසය කරන්න තියෙන්නේ කියලා. එන කෙනෙ හැසිරීමෙන් අපට දැනගන්න පුළුවහ මෙයා කාම අත්හැරපු කෙනෙක්ද අවබෝධ කරපුෙන කාමය ගෙන හැසිරෙන කෙනින්ද කිය. මෙහෙම කියල භාග්‍යතුනා සුදානයක් පහල කරනවා. කහොමදේ ආරෝග්‍යා පරමාලා බා. ආරෝගයා පරමාලාබා නිබ්බානම් පරමංසුකන් අට්හංගිකෝච මක්ගාන කේමං අමත ගාමෙනින් කියලා. නිරෝගී බව උතුම් කොටයි ලාභයන් තිබෙන. නිරෝගීක මුතුම් කොටයි පලාභයන් තියෙන් කියෙන දැන් අප හිඳම අපට දනලාබේ වස්තුලාබයය දරුලාබේ ආදි ලැබීම් තියෙනව ස්ලාබේනයකට කිය කො ඩාගුලොකු වටන වස්තුරසල හැ අප ෙඩෙවෙ. අප දරුව ලැබෙනවා හැබ අපි ලෙඩවෙලා බුදුරජාය නිරෝගී බව උතුම් කොරගෙනතුම ලාභයන් තියෙන් ඒවගේම තමයි නිවන උතුම් කරගනයි සැපේ තියන්නේ සැපේ කියන එක දැන් අපි කතා අපි සැපේටනි ආස කරන් ලෝක වසක් වෙලාය හැබැයි සැපේ තියෙන්නේ නිවන උතුම් කරගනයි නිවනය මෙහා අරමුණ කර සැප ඇත්ති නොද ඒ සැපේ ලාමක සැපය කොෂ්ට රෝගෙ හැදිච්චි කෙනකොට ගිනි කබලකින් කවනකොට ඇතිවෙන සැප අත් තියෙනවාවද. ඒ වගේ සැපයක්. දුක්කම සැපයක් කියලා හිතාගෙන න්නවා. උපහාච ඉන්ද්‍රී. යතා සභාාවට පතිච්ච සභාවන් නෙමේ තියෙන්නේ. සසර ඉපදිපදි මැරිමැරි යනකස්ල සෙච්චි විතවල. අට්ටංගිකෝච, මක්ගාන කේමං අවතගාාවෙන මාර්ගයන් අතර බිහර අහිතවූ අමුෘර්ථගාමිනි මාර්ගය නම් වුව. ආර්්‍යෂථායික මාර්ග මැකින් කැ නිවනට තියන මාර්ගය ආර්්‍යෂ්ටායික මාර්ග මයි කියලා මෙහෙම බුදුරජාන්සේ උදානවාකයක් පහළ කරන. මෙ පහළ කරනකොට මාකන්දිට පුදුම සතුටක් ඇතිවුණ. මොකදදේ සතුට කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහස හරි මාශ්චර්ය බෞද් ගෞත වෙනස හරි මාස්්චරයයි බෞද්ගෞත හරිම අත්භූතයි. ශ්‍රණ ෞතමයන් වහසේ කිවේ ඇත්තක්මයික. නිරෝගී බව උතුම් කොටගෙන තමයි ලාභයන්තිබෙන්නේ. නිවන උතුම්කොට තමයි සැපේ තියෙන්නේ කියලා. ඔය කියපු කාරණය හරියට හරිකිවා. අපි අපේ පෙර ආචාරුවර, ගුරුවරු පිරිවැජියන්ගෙන් ඔය කාරණය මහලතියෙන කිවා. අපේ ආගමි තෝකම කියවා කියලා කිවා. අපේ කලින් ආචාරුවර, ගුරුවරු ඔය කාරණිම කැතුනේ තමයි නිරෝගී බා උතුම් කටයි සැපේ තියෙන්නේ. නිවන් මං උතුම් කට තමයි නිරෝගි බා උතුම් කරතමයි ලාභයන් තියෙන්නේෙ. නිවන උතුම් කරගන තමයි සැපේ තියන්නේ කියන කාරණය. ඔය කාරණයකිව්වද මේ වචනය ඒ කීම හා සමසමාන. ඔොයි කීපකාරණය දෙක ගයි කියලාකින. දැම් මහත්වය මෙයා ැනීමේ ආරෝග්‍ය පරමා ලබා නිබාණන් පරමංසුකම් විතරයි. මොකදේකට ේතුව මෙයාලගේ ධර්මය සඳහන් වෙලති නේටික විතරයි. අත්හංගිකාච මංගානන් කේමං අමත ගාමලින් කියලා නැහැ. මොක දහලා නැත්තේ බුදුරජායක දේශනකනොට පස්ස ඒටිකක් ස්තරහටිගන ගනවා. පෙන්වත් මාගන්දිය දැමයකන අපේ ගුරුවර අප ආචරු ොහෙ දිියටම කියලා තියෙනවා ලාභයන්තියෙන් විරෝගීක මුතුම් කටගන සැපේතියන නිවනුතුම් කරගෙන කියලා. බදුරජන්සයව මාගන්දිය ඔබගේ ආචාරියවරු පැරණි ගුරුවරු පැරණි ආචාරය ගුරුවරු පිරිවැජියන් නිරෝගී බව උතුම්කොටයි ලාභයන් තියෙන්නේ නිවන උතුම් කර ගෙනයි සැපේ තියෙන්නේ කළ යමක් හෙව්වද ඒ අහල තියෙන්නේ මොකක් ගැනද. ඒ නිරෝගී බව කියන මොකක් දෙ කියලා හැවෝ ඒ නිවන කියන මොකක් දෙකෙල හැවෝ. එතකොට මාගන්ධ්‍ය මොකද කරේ ඇත පයි අත ගෑවහෙම දැ අ භාග්‍යත ලඟ වාඩු දැන්නේ අත්පයි අ ගාල බඩටික අතගාල මේ ඔලුවටක් අත ගාල කියනවා මේ බුදුරජැන් මෙතන තියෙනවා මෙහෙම කිය පහ මාගන්දී පිරිවැජය තමන්ගේ ඇගපත අතින් පිරිමඳන්න පටන් ගත්තා පිරිමඳන්න පටන් බවත් ගෞතමයන්හස මේ බලන්න කන අ ගඩස් වගේ ඇරගෙන පෙන්නවා මේක තමයි නිරෝගීකම මේක තමයි ඉනිවන මේ මේ නිරෝගීක් කම කියලගෙන මේ ලෙඩක්දුකක් නතම මෙයි නොම හයියක්තිය මේකම තමයි නිවන කියලා කිවෝ. බෞදත් ගෞතම වන්නාස දැම් මම නිරෝගීව සෝපත් පන්න කෙනෙක් මට කිසි ආබාධයක් නෑ කියලා කිවෝ. බුදුරජන්හන්සේ දේශනා කරන ඇතකොට මාගන්ධ උපතින් අන්ද මනුසයක්කින්නව කියෙන හිතන්න කියලා කියෙන. එයා කලු සුදුරූප දකිින් නැහැ. නිල්පාට වරණ දකි නෑ කහපාට දකින්න නෑ රතු පාට දකින්න නෑ. දිය පැහැට දකින්නෙත් නැහැ. ප්‍රූප දකි නෑ වල ගොඩලි දැකළත් නැහැ. තරු දකිින් න හිරු සඳ දකින්නෙත් නැහැ. නමුතින් ඇස් ඇති පුද්ගලෙක් විසින් කියල දෙ කොහොට අහන් ලැබෙනවා. මකක් දැස් ඇති පුරුෂයා කියන්නේ සුද්දු පාට වස්ත්‍රය හරිම නිර්මලයි. හරිම පිරි සුදයි. හරිම පාරි සුද්දයි කියලා. එතකොට අර උපතිම් අන්ද කෙනාට අ අන්ද කෙනාට සුදුවස්ත්‍රයක්. අද තනවා ඒක හොයාගේ නැවිදගෙන යනවා එතට එක්තරා පුද්ගලෙ තෙල් දැලි තවරුණු කළු පැහැයි යුතු වස්ත්‍රයක් අන්දලයාට වංචාවක් කරනවා වංචා කලකින බවත මෙන්න ඔබගේ අබිරූපි නිර්ම්වල පාර සුද්ද පිරිසුදු සොදුර සුදු වස්ත්‍රයේ කියන්දන හැබේ අන්දලා තියෙන්නේ දැලිකුණු ගෑවුණු වස්ත මේ වැරහැල්ලක් එතකොට ඒ ඇක පිළි ගන්න අන්දකෙන ඇි ඇරගෙන පොරවගන්නවා පොරවගන ඒඇගෙන් සතුට වන සතුට වේ වී කියනවා බවත්න සුදුවස්ත්‍රනම් හරීම කදිමයි. ඉතාම පැහැපත් ඉතාම නිර්මල ඉතා පිරිසිුදුයි කියලා. භාග්‍යත නසන මාගන්නි මකදය ගෙන හිතන්නේ. එතකොට අර තෙල් දැලි තැවරුණු කලු පැහැ ඇති වස්ත්‍රය පිළිගන්නව නම්. පොරොවනවනම් ඒ වගේ මේ සතුට වී ඉන්නවනම් බවත්න මේ තමයි ස ඉතාම කදිමයි. පැහැදිලි නිර්මණයි කිය කිය ඉන්නවනම් යක කරන්න දැ ගෙනද දැකගනද කෙලා හැවා. එහෙම නැහැ කියනවා එහෙම නැත්තන් එයා වෙන කෙනෙක් කියපු දයක් පිළිගනද කෙලා හවා අදහගනද කෙලා හැවා. එතුකට කන බවත් ගෞතමයනි උපතින්ම ජාතියන්ද කෙනෙක් නො නොදැනම නොදැකම අරතල් දැලි තැවරුණු කළු වස්ත්‍රයේ පිළි අරගන්නෙත් පොළුවන්නෙත් පොරුවන සතුටය ීන්නෙ තියනවා. වච්නයක් අහල තමන් දෙකලා නෙමයි කියලා කියනවා. පින්වත් මාගන්දිි ඔන්න ඔය වගේ තමයි කියලකිව්වා. ඔය අන්‍යාගිමික තවස ඉන්නවනි යල් අන්දයි කියලාකිවවා. ඔවුන් ටැස් නැහැ කියලකිවව. එල් නිරෝගී බව මොකන්දදි කරදන්න නෑ කියලකිව. නිර්වාණය මොකන්ද කර දන්නෙත් නෑ කියලකිවවා. නමුසන් නිර්වාණය දන්නෙත් නැතුව නිරෝගී බව ොකද කෙර දන්නට නැතුව. ඒයාල ගාථාවනන් කියව කියව යනවකෙනවා. ආරෝග්‍යයා පරමාලා බා නිබ්බානම් පරමස්සුකන් කියලා. මාගන්දිය ක දැනගණ්ඩි කෙලකෙනවා. අතීතේ පෙර බුදුරජාන් වසල වැඩහිටඇකෙන විපස්සිසිකී වෙස්සබ කකු සඳකෝනාගමන කාශ්‍යප බුදුරජාන්ස වැඩිහිටය. ඒ බුදුරජාණන් වහන්සේලා විසිංකිි ෝය ගාථාව දේශනා කරේ. ආරෝග්‍යයා පරමාලාබා නිබ්බානම් පරමස්සුකං, අත්හංගි කාශ මගගානං, ඒේමං අමත ගාමිනන් කියලා. නිරෝගී බව උතුම් කොට එලාභයන්තියන්නේ නිවන උතුම් කටයි සැපේ තියෙන්නේ මාර්ගානතට බියරහිතුූ අමුෘර්ධගාමිනි මාර්ගයනම් ආර්යශ්නායක මාර්ගය මයි කියලා. එතුට මෙයාලට ආර්ය්‍යශ්නායක මාර්ග ගැන ද නැහ. ඒ මඟ හැරිල්ලා. ඇ අතීති බුදුරජන්සල කියපු දෙයක් කට වචන ඉංහඇැවෙන්න හම. දැන්ඒයි දැන් අදවන්නතුන් සමහාර ආගමික ඉගැන්වීම්වල. ුදුරජන්වාසක දේවල් ඇතුළත් ෙන තියෙනවා ඇබයි යාලක පිළි අරගෙනන්න එයාලග දේවල් හැටියට කාලෙ අනාගතය තමතවත් මේකින් එක තුයෙනවා ඇයි යිහිනිසා වාදී ලෝකට යහපත උදා කරලා දෙන මේ ධරමී මේ ධරමියයට දැන් කැමතියනනි ගොඩාක්කයි එතකට මේකින් කොටස් ගන්නවා ඇරන් ටික කාලයක් යනකොට ඒ එයාලගලක් වෙනවා කිවවා මේ <ion> ැ බුරජා අදීති බුදුරජා සලොය කාරණය කිව්වේ. හැබැයි දැන්කම ක්‍රම එඒ පුතර්ජනයන්ගේ දෙයක් බවට පත් වෙලා. මාගන්ධිය මේ කයි කියලා කියන්නේ ්‍රෝග පිණිස හට ගත්ත දෙයක් කියලා කියන්න. දැන් එයා නිරෝගී එකම නිවන කියලා හිතුවේ මේ මේ කයි හොදට තියන එකන සාරෝග්‍යය ප ැ දැන් අද අදටත් ඒක පුතර්ජන වෙලා තියන්නේ මන් දැකලති න මේ අපිට පූජන කොට් රවල්ල ඇතිනවා. ආරෝගයා පරමාලා බා නිරෝගයකම උතුන්මලා බැයි කියලා ඒ දැන් පිනිස ගොඩාකා අඇත දැ මන්දැරනද හෝස්පිටල්ල ර් වෙන වෙනස් මේක කියන බුදුරජා දේශනා කරනවා අතීතිය බුදුරජාන්සේලා වෙන දෙයක් පිණිස කිවේ ඇබයි දැකමක් ක්‍රමේ පුදර්්ජන වෙලා කියන කියනවා මාගදය මේ කයි කියලකින් රෝග පිණිස හට ගත්ත දෙයක්. ගඩු පිණස හල් පිස හට ගත දුක පිස හට ත්තු දෙ. ආබාධ පිණස හටගත් මේ කයිකැන් හෙම දෙන්නේ ලෙඩවෙෙන් හටගත දෙයක්. මේ වගේම දෙයක් පරිහරණය කරමින් ඔබ කියනවා බවත් ගෞතමයනි මේ තමයි නිරෝගීකම, මේ තමයි නිවන කියලා මාගන්දිය ඔබට යම් ආරි ඇසකෙන් නිරෝගී බව දැනගත යුතුද. නිර්වාණය ගැන දැනගත යුතු ද ඒ ආරය ඇස ඔබට නෑක කියල ින් හවා. ඉන් පිින්වත්න්නේ අද චතිවුණ කාලයේ අවසා වෙලාෑනවා අපි මේ ආර්යව් ඇසකින් නිවන ගැනත් ඒවගේ නිරෝගයකම මකද්දික් එන කාරණ ඊළඟ දවස් ඉගෙන ගැමු. තින් අපි මේ අද ඉගනගත්ත දහම් කොටසෙන් තේරුම් ගන්නඕන කාමයන්ගේ ආස්වාදය අල්පෝ ආස්වාදයක් තියනවා. ගොඩාක් දුක්තියනවා ගොඩාක් පීඩා තියෙනවා. අපේ කාමයම විදවිධ විවිධ කාමයෙන්ම සතුයවි අපේ ජීවිතයේ දුක් නැතිරගන්න උත්සාගරන්නවා කියන්නේ. ට අර කොෂ්ටරෝගගේ හැදිල තියෙද්ද කබලා කැරගෙන තව නොව හැබැයි ඒක පනුව හැදිලා සැරව හැදිලා තුවාල් හැදිලා තවතවත් වැඩවීමක් විතරයි වෙන්නේ අඩුවීමක් වෙන්නේ. ඒක නිසා මේ ලෝකයේ කිසිම රජ කෙනෙක් සිටු කෙනෙ කාටවත් කාමයන්ගේ සතුටය වී සංසිදුනු හිදක් ඇති කරගන්න බැරි වෙලා තිය නොව. අනාගතෙත්තේ අතීතත්තය වර්තමානෙතෙ. ැ ය කිසිි කෙනෙක් මේ ලක සංසිදනු හිතක් ඇති කරගත්තද. ඒ හැම කෙනම් මේ කාමයේ හට ගැනීමත් නැතිවීමත් ආශවාදයත්, ආදේනවත් නිස්සරණයත් අවබෝධ කරගමතමයි සංසිදනු හිතකින් වාසය කරලේ. ඉති ඒග නිසා අපි ඊළඟදවස්සේ මේ දේශනා විතුරුකොට සිගෙන ගනිමු. ඉතින් අපි හැම දෙ නාටමත් මේ කාමයන් ගෙ තියන ආදීනව සිහිපත් කරලා කාමය කෙරතිෙන ඇල්ම දුර කරලා මේ ගෞතනම් බුදුසන්නේ. සියලුදුකිින් නිදහසෙන වාසනාව උදාමිත්වා. මෙවැනි වටිනා ධර්ම දේශනා අනරමීමට ශ්‍රත්තා YouTubeු ජනලයේ සබස්ට්‍රයි් කර සීනුව ලකුණු ඔබන්න.